ප්‍රශ්නයක් තියෙනවා මහන්දරේ. මාගේ සිත කාමක හැඟීම් වලට බරයි. භාවනා කිරීමට යාමේදී මාගේ සිත විවිධ කාමක අරමුණු කරා දිවේ. සිත එකඟ කරගත නොහැක. ඒ සඳහා ඉන්ද්‍රිය භාවනාව කළ යුතු බව ඔබ වහන්සේගේ දේශනා සුල සඳහන් ව ඇත. එම ඉන්ද්‍රිය භාවනාව කෙටියෙන් පහදා දෙන්න. හොඳයි. එපක් නැහැ දැති විනාති විදෙට. කාම අදහස් වලින් හිත පෙරෙනකොට භාවනා කර ගැනීමට අමාරුයි. එතන ඒ වගේ අවස්ථාවක් තුළ සංසිඳවා ගැනීම පළමුව සිද්ධ කර ගන්න ඕනේ. භාවනාව සිද්ධ කර ගැනීමට සමතේ අවශ්‍යයි කියන්නේ ඒකයි. සමතේ කියන්නේ නීවරණ සමත කර ගැනීම. නීවරණ සමත වෙනකොටයි සමත කියන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ සමත වුණා නම් මේකට කියනවා සමත කියලා. ධ්‍යාන කියන්නේ සමත ලබාගෙන ඉන් එහාට ඉවෙන්නා වූ සමත භාවනා මුට්ටාසය. සමතේ කියන එක අවශ්‍යයි විදර්ශනාවට. එනම් කාමච්ඡන්දේ ව්‍යාපාදේ කියන මේ දෙක තමයි අපි අවිද්‍යා ලෝභනස කියලා හඳුන්වන්නේ. කායේ කායානුපස්සී විහෙරති ආත්‍රාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා ලෝභනස්සං ආදි වශයෙන් සතර සතිපට්ඨානයේ විග්‍රහ කිරීමේදී සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. අවිද්‍යා ලෝභනස කියන දැඩි ලෝභය සහ ලෝභනස දුරු කර ගැනීමට කළ යුතු වැඩ පිළිවෙල තමයි කායානුපස්සනාව. දැන් මොදී තේරුම් ගන්නට ඕනේ මේ කායානුපස්සනාව කියලා කියනකොට ඒ වගේ සතර සතිපට්ඨානයේ කියනකොට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන්නේ. මේ සතර අනුපස්සනාවන් විග්‍රහ කරනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කර තියෙන එක්තරා පහළ ක්‍රමයක් තියෙනවා. මීට පෙර අපි දැන් දෙයක් දෙනවා. එකක් වඩන්නේ තුනක් වැඩි. තුනක් වඩන්නේ හතරක් වැඩි. හතරක් වැඩෙන්නේ හතක් වැඩි. හතක් වැඩෙන්නේ දෙකක් වැඩි. මේතරා දහම් ගැටලුවක් මේක කුමතික විග්‍රහ කරනවා. එකක් වඩන්නේ කියන්නේ එකම ඉන්ද්‍රිය භාවනා. එකම ඉන්ද්‍රිය භාවනා වඩනකොට තුනක් වැඩිනවා කිව්වේ ත්‍රිවිධ සුචරිතේ. කාය සුචරිතය, වාග් සුචරිතය, මනෝ සුචරිතය. අන්නේ තුනක් වැඩිනකොට හතරක් වැඩිනවා කිව්වේ සතර සතිපට්ඨානයි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. හතරක් වඩනකොට හතක් වැඩිනවා කිව්වේ සත්ත බොජ්ජංගය. සත්‍ය සම්බොජ්ජංගයේ, ධම්මවිචේ සම්බොජ්ජංගයේ, විරිය සම්බොජ්ජංගයේ, ප්‍රීති සම්බොජ්ජංගයේ, පස්සද්ධි සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, උපේක්ෂා සම්බොජ්ජංගයේ කියන මේ බොජ්ජංග භාවනා. ඒතර බොජ්ජංග භාවනා වැඩනකොට සතක් වැඩනකොට දෙකක් වැඩනවා කිව්වේ විද්‍යා විමුක්තිය කියන ප්‍රතිපලයි. විද්‍යා ඥානය කියලා කිව්වේ මාර්ගය පූර්ණ වෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලබන්නා වූ නොන නැගිනවා. ඒ වගේම නොන නැගිනකොට එතනින් ප්‍රතිඵලය වශයෙන් ඵලය ලැබෙනවා, මාර්ගඵල අවබෝධය ලැබෙනවා. මෙන්න මේ ආකාරයට තමයි මේ භාවනා ක්‍රමය පෙන්ලා දෙන්නේ. එකක් වැඩිම මුල් කරලා පෙන්නනවා. එකක් වැඩිම කියන්නේ ඉන්ද්‍රිය භාවනා පහකම කරලි. මේ ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි පෙන්නනකොට එක්තරා දේශනාවක් තියෙනවා. පරාසරී කියන බ්‍රාහ්මණය ගුරුවරයෙක් හිටියා බුදුරණන් වහන්සේ වැඩ ඉන්න කාලේ. ඒ පරාසරී කියන බ්‍රාහ්මණ ගුරුවරයා තමන්ගේ ගෝලයින්ට කියා දෙනවා ඉන්ද්‍රිය භාවනාව. ඇස තියෙද්දි අන්ධෙක් වාගේ ඉන්න, කන තියෙද්දි බහිරෙක් වාගේ ඉන්න. මෙන්න මේ විදිහට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවා. මේ පරාසරී බ්‍රාහ්මණගේ එක්තරා ගෝලයෙක් බුදුරණන් වහන්සේලා පැමිණිලා අහනවා, බුදුරණන් මේ වාග් ගෞතමයන් වහන්සේ ඔබාන්තියේ ඔබාන්තියේගේ ශ්‍රාවකීන්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙනවා කියලා මෙහෙම හරියට ධර්මවත් එක්ක වාගේ බුදුරණන් වහන්සේ අහන්නේ. එතකොට බුදුරණන් වහන්සේ අහනවා ඔබට ඔබේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව කියා දීලා තියෙනවා. ස්වාමීන් කියා දීලා තියෙනවා. කොහොමද ඒ කියා දෙන්නේ කියලා බුදුරණන් වහන්සේ අහනවා. ඒ ගෝලයාගේ පරාසිරි බ්‍රාහ්මණයා ගෝලයාගේ අහනකොට කියනවා ඇස තියෙද්දි අන්ධෙක් වාගේ ඉන්න, කන තියෙද්දි බහිරෙක් වාගේ ඉන්න. මෙන්න මේ විදිහට අපිට කියා දීලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා ජාත්‍යාන්ත ජාති බදිර කියන දෙගොල්ලක් ඉන්නවා. උපතින්ම අන්ධයි, උපතින්ම බහිරි. ඉතින් අන්ධයටයි බහිරටයි අන්ධයා වාගේ බහිරා වාගේ ඉන්නකොට ඒ වගේම ලැබෙනවා නම් මේ ඉන්ද්‍රිය භාවනාව.
අන්දෙන්ටයි බීරන්ටයි හොඳට වැටලා තියෙන දෙයක්. මේ තර්කානුකූල හේතු ඇති ප්‍රශ්නයක් ඇහුවා. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරුව ඒ පරාසිරි බ්‍රාහ්මණයාගේ ගෝලයා බිම් බලාගෙන නිහඬව ඉන්නවා. ඒ අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ එම ස්ථානයේ ඉරවැලේ ඉන්නවා. බුදුරන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට ආනන්ද මේ වරන්ටක ගුරුවරේ ගෝලයෙකුට ඉන්ද්‍රිය භාවනා කියලා දෙන හැටි කියලා. ඉතින් ඒ කියන කාරණේ විග්‍රහ කරනවා. ඒ වෙලාවේ බුදුරන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා ආනන්ද ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි ඉන්ද්‍රිය භාවනා දේශනා කරන්න කාලයයි සුගතයන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා දේශනා කරන සුසු කාලයයි කියලා මේ ඉල්ලීමක් කළා. එහෙනම් ආනන්දගේ රහගන්න කියලා බුදුරන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව විග්‍රහ කළා. අපිට පාළියෙන් මේ අරගන්න ඕනේ මේ අදහසයි ඕනේ මොකද තේරුම් ගත යුත්තේ අදහස. ඒකයි අපිට අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් තෝරා ගන්න මේ ඉන්ද්‍රිය භාවනාව වඩන හැටි. බුදුරන් වහන්සේ ඒකින් එක විග්‍රහ කරනවා. ඇස තියෙනවා. රූප පේනවා. හොඳට බලන්න පුළුවන්. එතන මේ ඇහෙන් රූප බලනකොට මොකක්ද ඇති වෙන්නේ? ප්‍රියමනාප රූප එනවා. ඇහැට අප්‍රියමනාප රූපත් මුණ ගැහෙනවා. ප්‍රියමනාප රූපත් මුණ ගැහෙනවා. එයා නුනුවණින් මෙනෙහි කරනකොට නැත්නම් ප්‍රඥාවෙන් තොරව ඒ ධම් මේ ධේරියා මෙනෙහි කරන්න ගියොත් එහෙම ඇලීමක් ඇති වෙනවා. අර හිත ප්‍රියාරමුණ එනකොට අනිත්‍ය අප්‍රියාරමුණට ගැටීමක් ඇති වෙනවා. අවිද්‍යා දෝමනස කියන දෙකයි මේ කියන්නේ. මෙන්න මේ දෙක ඇති වෙනවා. මේක ඇති වුණාට පස්සේ ලෝක සත්‍යයේ දින්තක් කියන ඒ පසුපස හඹා යනවා. ඇලීමක් ආවොත් ඇලීම පසුපස යලි යලි බලන යලි යලි ආස්වාද විඳිනවා. ඒවා වර්ණා කරනවා. ඒවා පිළිබඳව යලි යලි බැඳීමට කය මෙහෙයව. එහෙම නැහැ එහෙම මෙහෙයව. මෙන්න මේ විදිහට කරනකොට කවදාවත් ඇහැට ඉන්නා වූ රූපකාමී ඇහැ මුල් කරගෙන හටගන්න රූපකාමී නිසා යම් විඥානයක් හටගත්තා නම් අන්නේ විඥානීය පීඩලා වැඩෙනවා. වැඩෙන්නේ කොහේ? කර්ම භවයේ. අත්ති උප්පති භව, අත්ති කම්ම භව, අත්ති උප්පති භව භව දෙකක් විග්‍රහ කරනවා. එකක් කර්ම භවයේ, එකක් උප්පති භවයේ. අන්න කර්ම භවය කියන්නේ මොකද්ද? වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන්නේ. මෙන්න මේ ස්කන්ධ හතරට කියනවා කර්ම භවය. මේ ස්කන්ධ කියන එකයි වේදනා සංඥා සංකාර විඥාන කියන මාත්‍රයි දෙකක්. මේ අවධින් තෝරා ගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ඒ මොහොතේ හට ගන්නා වූ පුංචි මොහොතක්. ස්කන්ධය කියන එක ඊට නම් ගාක් විසාරක. සීමා කරන්න බැහැ. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර සියුම් ගන්න හීන ප්‍රනීත දුරළඟ. එතකොට ওই ආකාරයේ රූපස්කන්ධේ වේදනායිස්කන්ධේ සංඥායිස්කන්ධේ සංකාරිස්කන්ධේ විඥානිස්කන්ධේ කියන ඔක්කොම ඔය විදිහට බලන්න ඕනේ. බලපුවාම ස්කන්ධය සකස් වෙන්නේ ඔන්න ඔය කියන කාරණා සම්බන්ධනේ වෙලා. ඒක මෙන්න මේ ආකාරයෙන් විඥානිස්කන්ධය සකස් වෙන්නේ ඔය විදිහටයි. අතීතයේ යම් කිසි රූප බලන ඔය විදිහට ආස්වාද සහගත ආස්වාදජනක අදහස් ඇති කරගනි. ඒවා පිළිබඳව කය මෙහෙයවනවා නම් වචනේ මෙහෙයවනවා නම් හිත මෙහෙයවල එක ආස්වාද වශයෙන් ඇතුළු කරනවා නම් හිතෙන් කයෙන් වචනේ මේ සංඛාර ගොඩනගෙනකොට පටිච්ච සම්පන්න ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ පටිච්ච සම්පන්න ක්‍රියාවලිය සිද්ධ වුණාම මොකද වෙන්නේ? අන්නේකේ ගොඩනගෙන මේ විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධය තුළ කර්ම බීජ නැත්නම් ඔය කියනා වූ කර්ම භවයේ පිහිටන්නා වූ කර්ම බීජයක් හැටියට ඔය කර්ම විඥාන පිහිටනවා. පිළිලා වැඩෙනවා. ඒ ආහාරය මොකද්ද? යලි යලි මනවඩන රූප බල බල ඒවා ගැන මනවඩන තේ හිතමින් ඒවා ගැන මනවඩන ආකාරයෙන් කතා කරමින් ඒවා ගැන ඒවා ඇතුළු කරමින් ක්‍රියා කරමින් මෙයවල ඒවා ඇතුළු කරමින් ඒ හිතන කියන කරන වැඩ පිළිවෙල නිසා ඒවා ආහාර කරගෙන තමයි විඥාන වැඩි වෙන්නේ. මේක එක්තරා සිද්ධාන්තයක්. සංකාරපත්‍ය විඥානං කියන සිද්ධාන්තයෙන් ඔබ සිද්ධ වෙනවා. ඉතින් සංකාරපත්‍ය විඥාන කියන එක දෙආකාරයි. එකක් පටිසන්ධි විඥානය හැදෙන තැන, අනික ප්‍රවෘත්ති විඥානය හැදෙන තැන. ප්‍රවෘත්ති විඥානය හැදෙන තැන කියන්නේ ඔන්න ඔය කියන කර්ම විඥානය සකස් වෙන හැටි. සංකාර වුණාද අපි යමක් අරමුණු කරගෙන ප්‍රියමනාපයෙන් හිතනවා නම් කියනවා නම් කරනවා නම් අන්න ඒවා තමයි ඒ සංකාර කියන්නේ. ඒ හේතු කොටගෙන ඒකට ගැළපෙන්නා විඥානය වැඩෙනවා. නැහ රූප රාගය මුල් කරගත්ත
රූප කාමින් මුල් කරගත්ත විඥානිය වැඩෙනවා කාම විඥානිය. ඒ කාම විඥානියක් වැඩුණොත් මොකද වෙන්නේ? කාමයන්ගෙන් මිදෙන්න බැහැ. ඊට පස්සේ කොච්චර හරි මොකද කරන්නේ? ඒ විඥානිය අදහසේ වල. මතු කර දෙනවා අපි ස්වභාවයෙන් අපි වචනයක් කියනවා මේ කාලේ යටි හිත කියලා එකක්. ඔය යටි හිත කියලා කියන්නේ මොකද්ද? ඔන්න ඔය කියන කර්ම විඥානිය. ඊ යටි හිතේ තියෙන අදහස් උළු හිතර මතු වෙනවා කියලා අපි කතා වල කියනවා. උළු හිත කියන්නේ හිත නේද? හිතන හිතවිලි නැත්නම් සංකාර වල තමයි අද මනෝ සංකාර වලට නැත්නම් ඒක තමයි අපි හිතවිලි වල තමයි කියන උළු හිත කියලා කියන්න පුරුදු වෙලා තියෙනවා. වචනයක් කියනකොට වචනයක් කියන්නේ කියලා කියන්න හිතනවා. හිතන කතා කරනවා. කතා කරන වෙලාවෙත් මේ වචනේ බලවත් කරලා හිත බලවත් කරලා හිතක් තමයි තමයි කතා වෙන්නේ. ඒ වගේම ක්‍රියාත්මක වෙනවා. කය ක්‍රියාත්මක කරනකොට අපි ඉතින්ලා මෙහෙම කරන්න ඕන, එහෙම කරන්න ඕන, යන්න ඕනේ ගමනක් මෙහෙම හිතලා. ඊට පස්සේ ගමනේ යනවා. යන මොනාද හිත ක්‍රියාත්මක වෙනවා. ඒ මෙන්න මේ විදිහට හිතන කියන කරන වැඩ පිළිවෙල. හිතවිලි ක්‍රියාත්මක වෙනකොට අපි උළු හිත කියලා මේකට මේ කාලේ කතා කරන්නේ ඔන්නේ සංඛාර වලට. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. කාය සංචේතන, කාය සංඛාර, වචී සංචේතන, වචී සංඛාර, මනෝ සංචේතන, මනෝ සංඛාර කිව්වේ අද ඔය උළු හිත කියලා කතා කරන්නේ. අද යටි හිත කියන්නේ මොකද්ද? ඔන්නෝ කියන කර්ම විඥානය. එතකොට උඩු හිත යටි හිත කියලා කොටන් දෙහෙරුවෙන් කළේ ඕකයි. අර යටි හිතේ තියෙන ඒවා අදහස් මත වෙලා උඩු හිත දෙනවා කියන අද සාමාන්‍ය දල වශයෙන් මේ කල්ප මනෝ විද්‍යාව කියන ලෞකික මේ නැත්නම් නූතන මනෝ විද්‍යාව කියන එක ඔය අදහස් දෙන්නේ ඔන්න ඔය ටිකට. මොකද්ද සිද්ධ වෙන්නේ? කර්ම විඥානය පිළිදලා. ඒ වැඩිලා. ඒ කර්ම විඥානය හැම වෙලෙම අදහස් දෙන්න පටන් ගන්නවා ඒ දේවල් ඉල්ලලා. කර්ම විඥානික ආහාර ඉල්ලලා. ඒ ආහාර මොනවද? යලි යලි වනවඩ රූප බලන්න පොළොව. එතකොට මනස එක්තැන් කරගන්න බැරි, විදහාස් කරගන්න බැහැ. ඒකක් කියන්නේ ඔය කි. එතන මොකද කරන්නේ? දැන් අපි එකක් කියනකොට මේ තේරුම් ගන්න ඕනේ. සුතමේ පඤ්ඤාවෙන් මේක අහන්න ඕනේ. චින්තාමේ පඤ්ඤාව ලැබෙන හැටි විතරම විග්‍රහ කරලා දෙනවා ඊළඟට. දැන් මොකද කරෙන්නේ? දැන් මේ සුතමේ පඤ්ඤාවෙන් තමයි සෝතාවදානෙහිවත් දැන් බණහනකොට සවන් දීගෙන ඉන්නවා. ඔක සෝතාවදාන. තම් පජානනා පඤ්ඤා සුතමේ ඥානං කියලා මේක මනසේ දකින්න නුවරට කියන සුතමේ ඥානයි. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ. තම් සුනාත සාතුක මනසිකරෝද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙහන්ද හොඳට මෙනෙහි කරන්න කියලා කියන්නේ අන්න ඒක තමයි ඉතලා කරන්න ඕනේ. මෙනෙහි කරනකොට තමයි සුතමේ ඥානෙ පහළ වෙන්නේ. ඒක අත්‍යවශ්‍යයි නිවන් දකින්න. ධර්ම අවබෝධය ලබන්න. දැන් හොඳට අහගෙන ඉන්න ඕනේ වෙන වැඩ නැතුව මේ කියන එක හොඳට තෝරා ගන්න. ඒතර මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් ඇහැට රූපයක් පේනකොට ඔන්න ඔය විදිහට ඇලීමක් එනවා. තමන්ට අනිත්‍ය අප්‍රිය ලැබුණා කියනවා. ඒතර මොකද වෙන්නේ? තමන් ඇලුම් කරන දේට බාධකයක් එනවා. තමන් ඇලුම් කරන දේ යම්දා බලවත්ද? ඒ බලවත් විද ධර්මක. ඒකට බාධක එනවනේ ගැටෙනවා. හිතර දූෂිතතාවයක් ඇති වෙනවා. දූෂිතතාවයක් ඇතුළම හටගන්නේ ද්වේෂ විඥාන. අති රාග විඥාන හට ගන්නවා. විරුද්ධ දයකව ද්වේෂ විඥානයක් හට ගන්නවා. අන්න ඒතර රාග විඥානයක් හටගත්තා. අවිද්‍යා සාගත වෙන හටගත්තේ ඒක කාමයේ මුල් කරගෙන කාමච්ඡන්දයක් හැදෙනවා. අනේ නීවරණයක් හැදෙන්නේ නැහැ. කාමච්ඡන්ද නීවරණයක් වෙනවා. ඒතර දහම් වැහිනවා. දහම් තෝරාගන්න බැරුව යනවා. ඒතර මොකද කරන්නේ? අනික තමයි ද්වේෂ විඥාන. විරුද්ධ දෙයක් ආපුවාම ඒකට විරුද්ධව ගැටෙන මානසිකත්වය ඇති වෙනකොට ඒකෙන් හටගන්නවා ද්වේෂ හිත. අන්න ඒකත් අර කියනවා කර්ම භවයේ පීඩන. ඒ පීඩකුවා මේකට කියනවා ද්වේෂ විඥානය හටගන්න. ද්වේෂ විඥානය මොකද කරන්නේ? හැම වෙලේම විරුද්ධ අදහස් එනවා. ගැටෙන අදහස් එනවා. අන්නේ අදහස් එනකොට අපිට හටගන්නවා අවිද්‍යා දෝමනස කියව අවස්ථාව. නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාදයෙන් ඊළඟ නිවර්ණය හටගන්න. මේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයෙන් නිවර්ණ දෙක හටගත්තු. මේ ධර්මාවබෝධයේ විශාල බාධාවක්. සමාධියේ විශාල බාධාවක්. ওই දෙක තියෙනකන් සමාධිය වඩන්න බෑ. ප්‍රඥාව වඩන්නත් බෑ. දෙරම බාධා වෙනවා තියෙන අවස්ථාවක වෙදින්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ඉන්ද්‍රිය භාවනාවේ මොකද කරන්නේ? ඔන්න ඔය කියනවා කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කියන්නේ. මේ නීවරණ දෙක දුරු කරගන්න මූලික පහතරය හදලා දෙනවා. ඉතලම කියලා දෙන්නේ. එන්නේ කොහොමද ඒක කරගන්නේ? දැන් අපි දැනගත්ත එක දෙයක්. මේ විඥානයේ සකස් වුණ දෙයක්. සකස් වුණේ මොකක් නිසාද? ඇහෙන් රූපයක් බලලා නුනුවණින් මෙනෙහි කරලා නැත්නම් ප්‍රඥාවෙන් තොරව අවිද්‍යාසහගතව මෙනෙහි කරන්න ගිහිල්ලා ඒ හේතුවෙන් හටගත්ත
ඇලීම් සහ ගැටීම් හිත් දෙකක් හටගත්තා. කර්ම භවයේ විද කර්ම විඥාන් දෙක. මෙන්න මේක හටගත්තාම බද්ධ වෙන්නේ මේක පරිත්‍ත සමුප්පන්නයි. පරිත්‍ත සමුප්පන්නවයි හටගත්තා. මොකද පරිත්‍ත සමුප්පන්නව හටගත්තා කියලා කියන්නේ යම් කිසි දෙයක් ප්‍රියමනාපයෙන් වැදුනහම ඒ නැන මනවදන රූපයකට ප්‍රියමනාපයෙන් වැදුනහම ඒ මුල් කරගෙන ඒකෙන් උපදිනදී මොකද උපන්නේ විඥානය. එන විඥානේ පරිත්‍තසමුප්පන්නය කියන නෝකයි. ඒ වගේම එක සංකතයක් වුණා. සංකතයක් කියන්නේ ඉස්සෙල්ලා තිබුණේ නැහැ. හේතුවක් නිසා හටගත්තා. මොකද හේතුව ඇහෙන් රූපයක් බලලා අවිද්‍යාව සහගතව ඒක මෙනෙහි කරන්න ගිහිල්ලා ඒ හේතුවෙන් හටගත්ත කර්ම විඥානයක් අන්න හටගත්ත ක්‍රමය. පරිත්‍තසමුප්පන්නව සංකතයක් හටගත්තා. අන්න හටගත්ත ක්‍රමයක් තියෙනවා. දැන් මොකද සංකතේ අර අපි කිව්ව විඥානි කර්ම විඥානය සංකතය. නාම සංකතය. දැන් සංකතය හටගත්තා. දැන් මොකද සිද්ධ වෙන්නේ? ඒ හටගත් දැන් අපි බලන හැටියක් තියෙනවා දැන් මේ. අන්න දැන් බලන ක්‍රමී. ඇහෙන් රූපයක් පේනවා. ප්‍රියමනාපයෙන් නම් ඒ රූපය ගත්තේ. ඒ රූපේ නිසා හටගත්තා වූ චක්කු විඥානේ මුල් කරගෙන කර්ම විඥානය හටගත්තා. කාම සහගත දර්ශන කාමයේ මුල් කරගත්ත කර්ම විඥානයක් කර්ම භවයේ පිහිටියා. පිහිටලා ඉතින් ඕකට ආහාර දෙන ගානක වැඩෙනවා. පිහිටියේත් වැඩුනේ කියන්නේ ඒකයි. පිහිටලා වැඩෙන්න පටන් ගන්නවා. වැඩෙන්න වැඩෙන්න එක මෝරලා යලි යලි ඒකට අවදි වෙන ආහාර ඉඳලා අදහස් එවනවා. නැවතිනාද බලන්න කොළඹවනවා. සිතිවිලි ගොඩනගනවා. මේකම වාදයක් වෙනවා. ඊට පස්සේ නොබලා ඉඳ බෑ. ඒකම විශාල ආස්වාදයක් බලාපොරොත්තු වෙනවා. මොකද මේකද වෙන්නේ? අපි පෙරෙන එකක් තමයි මේ නිබදවි විඥානයක් කියලා. පෙරණියක් නිස්පාදනය කරගුවාම ඒක ප්‍රතිපලයේ පිළිම ලබා දෙන්නේ. ඇයි පෙරෙන්නේ? අපි ආසාවක් කියලා බලාපොරොත්තු වෙනා නම් කැමැත්තක් ගොඩ නැගුවා නම් පෙරණියක්ම ගොඩ නැගිනවා මිසක් වෙන වැදගත් දෙයක් ගොඩ නැගෙන්නේ නැහැ. පෙරෙන්න ඒ පෙරණියක්මයි ගොඩ නැගෙන්නේ. එහෙනම් මේ පෙරෙන දෙයක කියනවා අනිත්‍ය දෙයක් ගොඩ නැගුණා කියලා. අනිත්‍යතාවයටපත් වෙන දෙයක් අනිත්‍යවටපත් වෙන දෙයක් ගොඩ නැගුණා. පෙරෙන දෙයක් ගොඩ නැගුණා. අට්ඨියති හරාවි ජීවත්‍යති කියලා කිව්වෙත් ඒකයි. පෙරෙනවට කියන නම් මොකද? ඉතින් මෙන්න මේ අට්ඨියති හරාවි ජීවත්‍යති කියලා වචනයක් වෙන්න යමක් ඇද්ද එහෙම එකක් තමයි මේ විඥානය කියලා ගොඩ නැගුණා. කර්ම වගේ පිට. දැන් මේක හොඳට තෝරා ගන්න ඕනේ. එහෙනම් ඇහෙන් රූපයක් බලලා ප්‍රියමනාප වශයෙන් හිතන්න ගියොත් ඒ විදිහට ඒකට තැන දෙන්න ගියොත් ඒක යනි යනි අසුරු කරන්න ගියොත් ඔන්නෝ යාකේ විඥානය තමයි කර්ම වාවේ මෙහිලා වැඩෙන්නේ. එහෙනම් ඒක මොකද්ද? පරිත්‍යාම්පන්නව හටගත් සංකතයක්. ඒ වගේ පෙළෙන එකක් හටගatti. ඊතර පටන් ගෙන හිත පෙළනවා. පෙළපිනා ඉල්ලනවා. යලි යලි ලස්සන බලන්න පොරබෝන. ධර්ම මාර්ගයේ බාධා පවනෝන. ඒක ආදීනෝ ලකින්න ඕන. දහම් අගල බාධකයි. ඒ වගේ මනස සමතුලිතව තියාගන්න පුළුවන් කමක් නැහැ. නොයේ කාකාරවන්නා වූ කාම අදහස් ඇති කරවන්න හේතු වෙනවා. මෙන්න මේ විශාල ආදීනෝ ගොඩක් ඇති වෙනවා. මේවා කල්පියා දැනගන්න ඕනේ. මේ ඇහෙන් රූපය බලන්න ගියාම ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි කියලා අහක් ගන්න බෑ කිව්වේ ඒකයි. ඒක සත්‍ය හොඳට තෝරා ගන්න ඕනේ. මොන තරම් අපරාධයක් අපි මේක සිද්ධ කරනවාද කියලා. ඉතින් මෙන්න මෙහෙම ඉස්සරහ තේරුම් ගන්නවා. සංකතයි පරිත්‍තසමුප්පන්නයි. දැන් පරිත්‍තසමුප්පන්නව හටගත්තේ මොකද්ද? ක්ෂේය ධර්මය. දැන් ෂේ වෙනවා කියන්නේ මොකද්ද? ඔන්නේ අනිත්‍යතාවයටපත් වෙනවා. එහෙම නැත්නම් පෙරෙන බවටපත් වෙනවා. ඒකයි ෂේ වෙනවා කියන්නේ. අපි මානසිකව තියෙන මහ වදිනක් වෙනවා. ෂේ වුණා. මොකද ෂේ වෙලාගේ ಗುಣධර්ම ලබා ගන්න හේතුකාරක නොවන්නා වූ ආකාරයෙන් කුණු ගැහැණා. කාට ගැහැණා? නරක ගුණ දෙයක් වුණා. අන්න ඒ වගේ දෙයක් වුණේ. වය ධර්මයි. ඒ කවදාත් හරියට පවතින ධර්මයක් නෙමෙයි. කොච්චර මේ විඥාන හටගත්තා. ඒකෙන් අපි විනාශයක් ඇති කරන දෙයක් එනවා මිස. වෙන හරියක් ඇත්තේ නැහැ. වය ධර්ම ක්‍රම දෙකක්. එකක් තමයි ඒ ධර්මයේ වැරදිලා යනවා. මේක වය ධර්ම ක්‍රමය. අනිත් තමයි අපේ ජීවිත තත්ත්වයේ අපේ යහපත විනාශ කරනවා. යමක් නිසා අපි නිවන මඟ විනාශ කරනවා. යහමඟ විනාශ කරනවා. ඒකත් එක පැත්තකින් වය ධර්ම. ඒකත් හොරගන්න. යම් වෙනසෙන දෙයක් නිස්පාදනය වුණා නම්
ඒකත් වාය ධර්ම. ඔය වාය ධර්ම ක්‍රම දෙකක් තියෙනවා තෝරා ගන්න. දැන් මෙතන වාය ධර්ම වෙන්නේ මොකද්ද? ඔය කටගත ස්කන්ධයේ නාම රූපයන් අජීරති කිවිදිර වැඩෙනවා. එකක්. අනිකාරී ස්කන්ධයක් වුණත් මොහොතකාරී විදිවිදි යනවා. හැදෙන එක අතීතයේ යනවා. අපි අලි අලි ගොඩ ළඟනවා. ගොඩනග නගසාමි ආස්වාද විදී. අනික ඔය හදාගත කර්ම විඥානය ගොඩනගව ඒ කර්ම විඥානය අපි පහතට හෙලනවා. අපේ මනස පහත් කර දමනවා. අපිට විනාශයක් ඇති කරවනවා. අන්නේ විනාශයක් ඇති කරලා හිතේනොත් ඒක වාය ධර්ම වෙනවා. එහෙනම් මොකද්ද මේ ඇහෙන් රූපයක් බලන්න ගියහම අපිට හම්බ වෙන වස්තුවක් තිබුණාද? වටිනාදේ මොකද්ද? ආස්වාදයේ නැමැති මායාවට මුලා වෙලා අවිද්‍යාවේ නිගමනයේට මුලා වෙලා. ඒ ලක්ෂණ කියන එක බලන්න ගිහින් යලි යලි වලවල ඔය කියනවා ආහාරය ලබා දුන්නාම ඇහි. ඔය හටගන්න කර්ම විඥානේ නැත්නම් ඔය හටගන්න කර්ම භවයේ හටගන්න. ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතරකින් ගොඩනැගිලා තියෙනවා. ඒ කාමයන්ට ගෝචර වෙන දර්ශන කාමීල ගෝචර වෙන ඔය කාම විඥාන බීජේ. දැන් සංකතය බව දන්න. නිකන් හැදුන්නේ නැහැ. අපේ මුලාව නිසා මුලාව කරපු වැඩක් නිසා මුලාවෙන් බලන්න ගිහින් තා හදාගත්ත සංකතය. ඒ පරිත්‍යාගම් පන්නවයි හදගත්තේ. දැන් එකක් දාන්න. ඒ වගේම ක්ෂය ධර්මය පෙළනවා. එතන පටන් අපිව පෙළනවා. ඒ වගේම අපි විනාශී රැඳ තමයි. අපිට කවදාවත් නිවන් දකින්න ඉඩ දෙන්නේ නැහැ. යහමගට යන්න ඉඩ දෙන්නේ නැහැ. කාමයන්ට ඇද දමලා. කාම ඡන්දයට ඇද දමලා. හිත අන්ධ කරලා. වැරදි ආකල්පයන්ට හිත මෙහෙයවලා. ඕන අයිතියක් අසාධාරණයක් කරන විදිහට හිත පොළඹවලා. දස අකුසලයේ ඇදලා දමන විදිහට වැඩ කටයුතු කරලා. අපිට සතර පහක අතීතයේ හේතු වෙන්නා වූ විනාශයක් හදා දෙනවා විතර. ඔය විඥානේ කවදාවත් හොඳක් කරන්නේ නැහැ කියලා යථාර්ථය දකින්න ඕන. මෙන්න මෙහෙම දැක්කහම දැන් අපි වචන හතරක් ගත්තා. මොකද්ද? සංකතයි, පටිච්ච සමුප්පන්නයි, ඡේ ධර්මයි, වය ධර්මයි. දැන් ඔය වචන හතර හොඳට තෝරා ගන්න ඕනේ. සංකතයි, පටිච්ච සමුප්පන්නයි, ඡේ ධර්මයි, වය ධර්මයි. මොකද්ද මේ උනේ? සංකත උනේ, පටිච්ච සමුප්පන්නයි, ඡේ ධර්මයි, වය ධර්මයි. අර කර්ම විඥානීයවත් කර්ම භවී විහිදපු දර්ශන කාමී මුල් කරගත්ත දර්ශන කාමී ස්වභාවය ඇති හටගත කර්ම බීජේ. ඔන්නේ බීජ මහ භයානකයි. ඕක තමයි අපිට භයානක විනාශය ඇති කරන්නේ. කවදා හරි ඕක මැත්‍යාව විපස්සේ ගියෝ. මරණාසන්න මොහතක හෝ ඕක අරමුණු චුත වෙන මොහතක අරමුණු වුණොත් හතර පහ උපති රහිත වෙනවා. ඒ තරම් භයානකයි. කවදාවත් සුගතියකට නම් හේතු වෙන්නේ නැහැ. ඒ තරම් භයානක දෙයක්. දර්ශන කාමී ඒ මොදිත් තෝරා ගන්න ඕනේ මේකේ තියෙන භයානකත්වය. මෙන්න මේ කල්පියා තෝරා ගන්න ඉන්න ඕනේ. ඒ වගේම අනික තමයි අයිත විරුද්ධ දෙයක් එනකොට යන්තරම කාමයේ ඇලුම් කරනවාද? ඒ පසුපස හඹා යන්න අපි නොඑක ආකාරයෙන් උත්සාහ කරනකොට ඒකට විරුද්ධ බාධකයක් ආවොත් එහෙම අපි ඊට විරුද්ධව ගැටෙන්න පටන් ගන්නවා. ගැටෙනකොට මොකද සිද්ධ වෙන්නේ? දූෂ්‍ය වන්නාව මානසිකත්වයේ නිසා දූෂ්‍ය හිතිවිලි ක්‍රියා වදන් ඔක්කොම ගොඩනගෙන පටන් ගන්නවා. ඒ හේතුවෙන් හඩ ගන්නවා ද්වේෂසහගත විඥානයක් අර කර්ම භවයේ. ඒක එකක් රාග විඥානයේ අනික ද්වේෂ විඥානයේ. අන්න හඩ ගන්න හැටි. රාග විඥානයේ බීජයක් හටගත්තා නම් කාම බීජයක් හටගත්තා. ද්වේෂසහගත වන්නා වූ බීජයක් හටගත්තා. දුම්නක් බීජයක්. දැන් මේ දෙකම බෙදහින්න ඕනේ. එහෙනම් සතරාත්‍ය වට්ටානේ වැඩෙන්නේ ඉන්ද්‍රිය භාවනාවයි. ඉන්ද්‍රිය භාවනාව කරනකොට ඔන්නෝ කියනවා ඇලෙන ගැටෙන හිත් දෙකම බිඳිර යනවා. මොකක් නිසාද? ආහාර නිරෝධී විඥාන නිරෝධ වෙනවා මේක සිද්ධාර්ථය. පටිච්චසමුප්පාද සිද්ධාර්ථය වගේම පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හටගන්නදී නිරෝධ කරන සිද්ධාර්ථයක් තියෙනවා. පටිච්චසමුප්පාද නිරෝධ සිද්ධාර්ථය. සංඛාර පත්‍ය විඥාන පටිච්චසමුප්පාද සිද්ධාර්ථය. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන්නේ පරිත්‍යාග නිරෝධ සිද්ධාන්තය. ඕක කවදාම කොයි කාලෙකවත් වෙනස් වෙන්නේ නැහැ. ඔය සිද්ධාන්තය එහෙමමයි. ලෝතරා බුදුරයන් වහන්සේ නම ලෝකේ පහළ වුණත් නැතත් කවුරු මොන ආගමක කිව්වත් නැතත් ආගම පිළිගන්නවා කිව්වත් නොපිළිගන්නවා කිව්වත් ඔය සිද්ධාන්ත වෙනස් වෙන්නේ නැහැ. ඕක කාටවත් එකයි. ඔය ක්‍රමෙමයි මේ. ඉතින් තේරුම් ගන්න ඕනේ මේක විද්‍යාවක්. මේක ආගමක් නෙවෙයි. යථාර්ථය යථාතත්වේ ප්‍රකියන්. බුදුරජාණන් වහන්සේ යථාර්ථයේ පෙන්වා දුන්න උත්තරයන් වහන්සේ නමක් නිසා මහා විද්‍යාඥයෙක් කිව්වෙත් ඒකයි. එතකොට මොකද මේ පෙන්වා දුන්නේ? ඇහෙන් රූපයක් දැක්කහම
ඇතිවෙන නව ආකාරයයි වෙන්නේ. මෙන්න මේක දිගින් දිගට වාර්තා කෙරියොත් අපිට මොකද වෙන්නේ? මේ කර්ම විඥානය පිහිදලා ඒක පෝෂණය වෙනවා. යලි යලි බලන්න බලන්න පෝෂණය වෙන්න වෙන්නේ. ඔය කියනවා මහා භයානකත්වයම වැඩි කරනවා. කවදාවත් අපිට නිවන් මාර්ග පාදා ගන්න බැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. මනස හැමදේම විසිරෝලා. ඒ පසුපත හඹා යන්න සලස්සනවා. ලෝකයේ පසුපත හඹා යන්න සලස්සපුවාම ලෝකේ නිතර වෙන්න තියා පිනක් දහමක් කරන මට්ටම රහිත දහදා ගන්න බැහැ. මේ එක දෙයක් වෙන්නේ. එහෙනම් ඇහිං රූපය බලන්න මේ තත්ත්වය දැකලා මෙහෙම ආදීනව දකින්න ඕනේ. දැක්කට පස්සේ අපි මොකද මේ බලන්නේ? කාම සාගත ඇසුරකින් නම් මේ හිත යවන්නේ. මේ කවුරුවා කරන දෙයක් නෙමෙයි. අපේ මුලාව නිසා තේරුම් ගන්න බැරුව අවිද්‍යාවෙන් වැහිලා අපි ලෝකේ මුලාවට දැන දීලා අපි ඉතින් මුලාකාරක වෙලෙන්නක් අපිම නිර්මාණය කරපු නිසාම තමයි. මේ කියන්නේ ආව දුගින් හටගන්න හේතුවනි. බාධකේ හටගන්න හේතුවනි. එහෙනම් ওই බාධකේ නිදාක් වෙනකම් අපි මේ මාර්ගය වඩන්න බෑ. සමාධියක් හෝ විදර්ශනා සමාධියක් හෝ මේ සමත විදර්ශනා දෙකම වඩා ගන්න බැරුවයි. මේ දෙක වැඩෙන්න නම් මොකද වෙන්න ඕනේ? නීවරණ සමත වෙන්න ඕන අනිදී. නීවරණ සමත වෙන්න නම් ඉන්ද්‍රිය භාවනාව ඒ ක්‍රමයට පටන්ගෙන වඩන්න ඕනේ. එන ඇහි වැඩ ගන්න පුළුවන්. ඇහි බලන්න එපා කිව්වේ නෑ. අන්දේක වාගේ ඉඳලා බෑ. ඇහැ තියෙන්නේ ඇහි ගැටෙන වැඩ කරනවා තියෙනවා. ඇලෙන ගැටෙන වැඩ පිළිලා අතරලා. යන්නේ ඉන්න පාරතොර බලා ගන්න ඕනේ. කලබල දෙයක් ආහාරය හදාගෙන හොඳට බලන්න ඕනේ. ඒතොර ඒ වගේම හැම දෙයක්ම හදිදු කරගන්න මේ කය හොදලා පිළිදු කරගන්න සියලු කටයුතු කරගන්නකොට යන්නේ ඉන්න කලබල වැඩ පිළ වලන දේවල් තියෙනවා අවශ්‍ය දේවල් ගොවිතැනක් මතක් කරනවා නම් වාහනයක යනවා නම් ඇහි පාවිච්චි කරන්න ඕනේ. ඒ සඳහා පාවිච්චි කිරීම නෙමෙයි මේ කියන්නේ. ඒව කළ යුතු දේවල්. ඒව ඇලෙන්න ගැටෙන්න හේතු වෙන්නේ අනිමේ. මේ ජීවිතය අවසාන දක්වා පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උපකරණයන් විතරයි. ඒ සඳහා පාවිච්චි කිරීම ඉන්ද්‍රිය භාවනාවට බාධකයක් නෙමෙයි. බාධකේ මොකද්ද? යම්කිසි ඇලීමට ගැටීමට නැත්නම් රාගයට ද්වේෂයට හේතු වෙන විදියට ඒ සඳහා ගැනීමේ ක්‍රියාවලියයි ඉන්ද්‍රිය භාවනාවෙන් සංවර කරලා අතර කරගන්න. ඉන්ද්‍රිය සංවරය කියුවා ඒකයි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් තේරුම් අරගෙන ඇහැ සංවර කරගන්න හැටි දැනගන්න ඕනේ. ඉතින් ඇහැට යමක් බලනකොට ඒ බලනදී ඇලෙන සහගත එකක් නම් ගැටීමට හේතු වෙන එකක් නම් අපි අන්නේ කාරණේ මනසේ තේරුම් අරගෙන මේක හරියක් නැති දෙයක් වගේ මොකද මේ ඇහැ මෙහෙ යවන්නේ. ඇහැ තියෙන්නේ ඕවා කරන්න නෙමෙයි. අපිට ආර්ය ධර්මයේ පූර්ණේ කරගන්න අපිට මේ ඇත් දෙකක් තියෙන්නේ. ඒ වගේ අනවශ්‍ය දේවල් කරලා කාම ඡන්දයයි ව්‍යාපාදයයි කියන මේ නීවරණ දෙක අදාගන්න ඒ පැත්තට යොමු කරන්න නෙමෙයි. ඇලීමේ ගැටීමේ විචිත්තභාවයට යොමු කරන්න නෙමෙයි. ඒක භයානක දෙයක්. ඒක හොඳට තේරුම් ගන්න. දැනි පිටියක් අපි පරිහරණය කරන්නේ අනුගේ වෙල්ල කවන්න නෙමෙයි. අපි කපා ගන්න නෙමෙයි. කෙස් රවුළු බා ගන්න. ඒ වැදගත් දෙයක් කරගන්න. ඒ වගේ අපි අනිසි දෙයක හැ පාවිච්චි කරේ ඉත්තේ ඒ වගේ. වැරදෙන්න පාවිච්චි කරොත් මහ විනාශයක්. ධර්මානුකූලව පැවැත්තර පාවිච්චි කරොත් යහපතක්. ඔය කාරණේ හොඳට තෝරා ගන්න ඕනේ. තෝරාගෙන මනසේ ඇහැ සංවර කරගන්න ඕනේ ඒකෙමයි. සංවර කරගන්නවා කියනවා මොනවත් බලන්නේ දු බිම් බලාගෙන ඉන්නවා නෙමෙයි. හොඳින් තේරුම් ගන්න ඕනේ කාරණේ. බැලියෙන්න බලන්න ඕනේ. මොනවද බැලියෙන්න? දැන් අපි මුලින් විග්‍රහ කරලා දුන්නා. කාර්යයට හේතු වෙන දේවල් බලන්න නෙමෙයි. ඒ මුලාවට හේතු වෙන දේවල් බලන්න නෙමෙයි. ද්වේෂයට හේතු වෙන දේවල් පස්සෙ යන්නේ ඒ හරහාම යවන්න නෙමෙයි. ඇත්තකින් ගන්න ඕන තරම් වැඩ තියෙනවා මේ ජීවිතය අවසන් වෙනකම් මේ ජීවිතය පවත් ගන්න. ඒ වගේම බණ පොතක් බලන්න. ධර්මයක් වටහා ගන්න. ඒ වගේ දේකට යොමු කරන්න. මේ ඇහෙන් ප්‍රයෝජන ගන්නවා ඒව කවදාවත් ඉන්ද්‍රිය භාවනාවට බාධා නෙමෙයි. ඒ වගේම ආහාරය ගන්න. ආහාරය සකස් කරගන්න. ගොවිතැන පතා කරගන්න. ඒ වගේ විදහිඳාම් කරන්න. ඇත්තක හොඳට පැහැදිලි මේ සඳහා කටයුතු කරන්න මෙහි යවන්න ඕනේ. ඒවා ඉන්ද්‍රිය භාවනාවට බාධා නෙවෙයි. ඒකම බාධාව යම්කිසි මේ රාග සහගත දෙයක් මුල් කරගෙන. ඒවා වරන්ද ඒවට ගියවන්න පටන් ගන්නවා නම් ඒක තමයි පළවෙනිම බාධක වෙන්නේ. ඒවා අයින් කරගන්න ඕනේ. ඒවට වහාම මනස සිහියෙන් ඉන්න ඕනේ අන්න ඒක. මනස සතියෙන් ඉඳලා ඒවා විදිහට අයින් කරගන්න පුරුදු වෙන්න ඕනේ. අනිතර දකින්නවා. ඇහෙන් රූපයක් බලනකොට මේ ප්‍රියමනාප රූපයක් මේ ඉතයි ප්‍රියයි මොන જાතියවද කාම සහගතයි කාම සංහිතයි එතකොට දකින්නවා ඒ විදිහට දැකලා නම් කාමයේ විදු වෙන්නා වූ කාමයේ ඇලීමට හේතු වෙන්නා වූ රූපය තමයි මේ පේන්නේ
වහාම ඉවත් කරගන්න දී ඇත්තේ මේක පුරුදු කරගෙන ගියාම දකින්න කොටම ඇහිවිය ගන්න මොහොතේ ඇත් දෙක සංවර කරගෙන අනිත් පැත්තට ගන්න හැකියාව ලැබෙනවා නැවත මේ පැත්තට යොමු කරන්න මේක අභිහි මනා සීය දිලා කරන්න ඕන දෙයක් මේක ප්‍රගුණ කරගෙන ගියන ටික කාලයක් ඔය කියනවා වාදකේ දුර වෙනවා අනේ දුරුනහ වලින් යා දකින්නේ ඇහෙන් කලේ ඉතියේ අපි දැන් ගන්නවා විදියට දැන් මේක පාලි වාක්‍ය කියලා ගත්තම මේක සිද්ධ වෙන්නේ නැහැ ඔය අදහස දැනගන්න ඕනේ අපි වාක්‍යකින් නෙමෙයි ලෝකෙ හැදිරෙන්නේ පාලි වල ලියුවත් සිංහල වල ලියුවත් ඉංග්‍රීසි වල ලියුවත් නෙමෙයි හැදිරෙන්නේ අපේ ඉන්ද්‍රිය හිතන කියන කරන වැඩ පිළිවෙල සංවර කර ගැනීම අපි ක්‍රියාදාමය ඒ ක්‍රියාදාමය තුලින් නිවන් අවබෝධ කරගන්න හොඳින් තේරුම් අරගෙන නිවන් අවබෝධ කරගන්න ඕනේ ඔය ටිකයි එහෙනම් පාලි ඉගෙන ගන්න ඕනේ සිංහල ඉගෙන ගන්න ඕනේ භාෂා ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ කියන එකක් නැහැ ඒවා ලෝකායත ශාස්ත්‍ර වෙනම අංශයක් නිවන් දකින්න මගේ එක නිවන් දකින්න මගේ මේ ක්‍රම වේදිය මොකද තෝරා ගන්න එක තෝරා ගන්න ඉවරයි දැන් තමන් ඊටනුව හැසිරෙන්න ඕනේ ඒතකොට මොකක් නිසාද මේ හැසිරෙන්නේ මේ ධර්මයේ කියලා තේරුම් ගන්නවා මේ ධර්මයේ තෝරා ගන්න පස්සේ මුලින් අහලා තෝරා ගන්න පස්සේ බණ අහලා මේක තේරෙනවා ඒතකොට ඉන්ද්‍රිය සංවර කර ගැනීමේ ක්‍රමී දන්නවා ඒකේ වටිනාකම දන්නවා මෙන්න මෙහෙම දැනගෙන කරගෙන යනකොට කරගන්න හැකියාව ලැබෙනවා මොකද යමක් කරන්නේ ඇයි කියන ප්‍රශ්නයක් ආපුහා ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඉන්න ඕන හැලියෙද ධර්මානුකූලව විද්‍යානුකූලව ගැළපෙන පිළිතුරක් ඉන්න ඕන නැත්නම් ඒ වැඩේ කරන්න අතර පන්දාරි බෑ කරන්න හෝ යමක් අතර කරන්න හෝ යමක් කරන්න හෝ හේතුව දකින්න ඕන ඒක වටිනාකම දකින්න ඕන අවශ්‍යතාවය දකින්න ඕන ඒතකොට තමයි කරන්න පුළුවන් වෙන්නේ දැන් මේ විදිහට ඉන්ද්‍රිය භාවනාවේ සංවර කරගන්න වටිනාකම දැක්රහන අපිට පුළුවන්කම ලැබෙනවා ඒක වටිනාකම දැක්රහ ඒ සංවරත්වය ආරම්භ කරන්න දැන් මේක තේරුම් ගත්තා නම් දැන් මේක අහුණා නම් සෝතාවදානි තිබුණා නම් තම් පජානනා පඤ්ඤා කියන මේක මනසේ දකින්නාව මොන ප්‍රඥාව පහළ වෙනවා අන්නේ වෙන සුතමේ ඥානිය පහළ වුණා නම් සුතමේ පඤ්ඤා කියත් මෙහෙර කියනවා චින්තාමේ පඤ්ඤා ගන්න කොහොමද දැන් එක ඉන්ද්‍රියක් ගැන කිව්වහම ඔය ක්‍රමයටම යම් කෙනෙකුට තේරෙන්න පටන් ගත්තා නම් කලබලයක් මම දැන් නොකියවට මට තේරෙනවා නාසිගේ මේ අරමුණක් මට දැන් තේරුම් ගන්න පුළුවන් ඔය ක්‍රම කතාව. දිවට දැන්නේ, කයර දැන්නේ මට විරපටාවේ තෝරා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ගියා තමන්ට තේරෙනවා නම් එකක් කියපුවාම යන්සාරයෙන් අනිත් ඉන්ද්‍රියයන් යනවා. අනිත් චින්තාමය ප්‍රඥාව යටි තියෙනවා. හැකියාව ලැබෙනවා. දැන් යාර තියෙන්නේ මොකද්ද? භාවනාමය ප්‍රඥාව ගන්න පුළුවන් හතර වළිය විතරයි. හතර වළුණු මාර්ගය වැඩිනවා. දැන් ඔබ තෝරා ගන්න ඕනේ. දැන් ඉතලා ඉතලා බලන්න ඇහැ ගැන කිව්ව විදිහට දැන් කන ගැනත් මට හිතා ගන්න පුළුවන්. බැයිද? තම තමන් හිතන්න. හිතලා බලන්න දැන් මේ ඉන්දිය දෙනකොට මම තවත් එක ඉන්ද්‍රියක් ගැන කියන්නම්. ඒතොර හිතුව හරියක හරියු. කැරබිලා තියනවාද කියන දොර වෙන්නේ. කන්ට විවිධ ශබ්ද එනවා. ඉච්ඡ ප්‍රියාරමුණු එනවා. අනිච්ඡ අප්‍රියාරමුණුත් එනවා. මධ්‍යස්ථ ඒවා එනවා. ඒක ඉච්ඡ ප්‍රියාරමුණ කන්ට ආපුහා මොකද වෙන්නේ? ඒ ශබ්දයේ හිත ඇලෙනවා. ආසාවක් ඇති වෙනවා. කාම තහගත අදහසක් නම් ආවේ. ඒ ශබ්දේ ඒ මිහිරියාවට හිත දීලා. ඒක අහර නැවතවයක් ආස්වාද විදිහට හිතේ. යලි යලි අහන්න හිතේ. මේක ක්‍රමය. අන්නේම අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ආවම මොකද වෙන්නේ? අපේ අදහස ඒ පැත්තට නැඹුරු වෙනවා. කාම අදහස් ගන්න ශබ්දේ මෙහෙ ඇරෙනවා මෙහෙ වුණත් අපි මේ පැත්තට නැඹුරු වෙනවා නැඹුරුනොත් මොකද වෙන්නේ අපිට අපේ ඉතිවිලි පාට හඩ ගන්නවා කාම සහගත සංකල්පනා මුල් වෙලා කාම සෝත විඥානයේ මුල් කරගත්ත කාම සහගත හිතක් හඩ ගන්නවා අර විදිහම කර්ම භාවය ඒ හිත හඩ ගත්තාම කාම බීජයක් වෙනවා ශබ්දේ මුල් කරගෙන ශබ්දේ අරමුණු කරගෙන හඩගත්ත කාම හිත හට ගන්නවා කර්ම භවයේ කර්ම විඥානයක් වශයෙන්. ඒතර මොකද වෙන්නේ? ඒ විඥානේ අර වගේ අදාහ දෙන්න පටන් ගන්නවා යලි යලි එහෙම ශබ්ද අහන්න. ඒ මිහිර යලි යලි ආස්වාද විදපන් විදපන් කියලා අදාහ දෙන්න පටන් ගන්නවා. ඒ පස් බල මනස ආවාය. කය මෙහෙවන්න වෙනවා. අන්න ඒතර මොකද වෙන්නේ? අපි වඳු ශබ්ද ගැන ආස්වාද වශයෙන් හිතනවා. ඒ වගේන වර්ණාත්මකව කියනවා. ඊවන යොමු වෙලා නැඹුරු වෙනවා මෙන්න මේ ක්‍රමයට අපි වරුදුනොත් එහෙම මොකද වෙන්නේ
හිතර කියන වැලපිළි නිසා අපි සංකාරේ ගොඩනැගීමක් වෙනවා. සබ්දේ මුල් කරගත්ත ආස්වාදයේ සංකාරේ ගොඩනැගෙනවා. ඒ සංකාරපත්තියේ විඥානයක් හට ගන්නවා ඔය කියන කර්ණෝ වගේ. අන්නේ තමයි සබ්දේ මුල් කරගත්ත කාම බීජය. මෙන්න මේ බීජය හටගත්තාට පස්සේ යලි යලි ඇසුරු කරන්න කරන්න ඒ බීජයට වැඩිෙන ආහාර වෙනවා. ආහාරය නම් අර කියනවා කාම විඥානය. ශබ්ද කාම විඥානය අර කර්ම භවයේ වැඩෙනවා. වැඩින්නේ වැඩින්නේ මොකද කරන්නේ? මෝරණ විඥානේ නැවත ආපහු අපේ මහා බල බලකිරීමක් ඇති කරනවා. එවන් ශබ්ද අහන්න. ඒ පැත්තෙන් නැඹුරු කරව. අදහස් දෙනවා. අපි කියන යටි හිතේ පිටලා අදහස් දෙන්න පටන් ගත්තා කියලා. ඔන්නේ අදාතයි පාලනය කරන්න හරි අමාරු වෙනවා. ඒ ශබ්දේ මතපත හඹායන. යටි යටි ඒවා හිතන කියන කරන ඒ නුල් කරගත් කන් විතර බහිනවා. සංකාරපතේ විඥානයේ ලැබලා නැවත නැවත බලවත් වෙන මේ විඥානයේ බලවත් වුනහම අර ක්‍රමයේ තමයි මොකද්ද ඉස්තේලා නොතිවිච්ච දැනෙන හිත දිනුනා ආරම්භන විචාරණ ලක්ෂණ චිත්තන් කියන චිත්ත ස්වභාවය දිනුනා අරමුණක් එනකොට විවිධ අරමුණු දැනගන්න ලක්ෂණයක් දිනුනා ඒ ලක්ෂණේ දිනුනත් ඒක දිනුන්නේ ශබ්ද කාමයේ තහිත හිතක් එතන දිනුනේ නැහැ අන්න ආගන්තුක කෙලෙසියක් හටගත් එක අන්නේ ආගන්තුක කෙලෙසිට තමයි අපේ විඥානකින් ඒ හිතයන් චිත්තවල විඥාන හටගත්තේ පැල්ලවා හටගත්තා කෙලෙස් පැල්ලවා ඒක තමයි විඥාන ශබ්ද විඥානයක් තියෙනවා ශබ්දේ නෙමෙයි කියන්නේ ශබ්ද කාම විඥානයි ඔනේ ශබ්ද කාමයේ මුල් කරගත්ත විඥානය හටගත්තා නම් අන්නේ කාම හිතක් වෙනවා කාම විඥානයක් වෙනවා ඔය කාම විඥානේ ඉතර තිබුණේ අපි ඉතින් අපේ ගුලාවෙන් අවිද්‍යාව නිසා අපි ඒක තරම දන්නේ නැතුව වැඩක් නැති කාම අදහස් පස්සේ ගිහිල්ලා ඒ අදහස් වලින් ඒවත් සමන් දීලා ඒවත් ගොනු කරලා ඒ තුنين ගොඩනගා ගත්ත අපි ගොඩනගපු එකක් නිසා මේක සකස් කරගත්ත එකක් එළම මේ කාම විඥානයේ සංකතය එතකොට හදාගන්න එහෙමයි මේක නිකන් හැදුන්නේ නැහැ පරිච්ඡ සම්පන්නව හැදුනේ එහෙනම් හදාගත්තේ මොකද්ද පෙළේ නිකන් හදාගත්තා නිකන් හොඳ එකක් හදාගෙන නැහැ එහෙනම් අනිත්‍යතාවයට පත් කරන එකක් හදාගත්තා අපි පෙළේට කැමති නැහැ නමුත් පෙළෙනවා පෙළෙන්න හේතු එක හදාගත්තා නම් ඕකට කියනවා අනිත්‍ය පෙළෙන අර්ථයේ අනිත්‍ය කියන්නේ එතන අනිත්‍යය හදාගත්තා අනිත්‍යයි සංගතයි දැන් මොකද වෙන්නේ ඒ තමයි ඡේද ධර්ම කිව්වේ අනිත්‍ය ධර්මයක් උඩ ඇදුන හැටි සංගතයක් හැදුනා ඒ වගේම පරිත්‍යාවපන්නයි ඒ ඡේද ධර්මයක් ඒ වගේම විනාශය කරා ගැනීම මොකද විනාශයේ තියාකාරය එකක් තමයි හදාපෙක බිඳිලා යනවා හැබැයි හැදුවේ නරක එකක් නම් බිඳිලා ගියන ගමක් නැහැ වැලිය හොද හැබැයි බිඳිලා යන්නේ තව එකක් නිපදවලා තියලා ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ මොහොතක් ගන්න ඒ හදපු සංකත විවිධ ගියාට ආහාරයේ දෙනතාකල් ඔබ නතර කරන්නේ ආහාරයේ භෝජන වෙවි නව සංකතයක් ගොඩනගනවා ගොඩනගෙන ගොඩනගෙන ගෙවිලා යනවා ආහාර දෙනතාකල් සංකතයක් වශයෙන් ගොඩනගෙන ගා මේ විඥාන පරපුරක් එක දිගට ගේනවා අතීත විඥානේ විහාතාව නෙමෙයි හේතුයේ ඵලයක් වශයෙන් හටගත්ත විඥානේ එතර නිදිට යන මොහොතක හැබැයි අපි හේතු නවත්ත නැතුව දෙන නිසා යනුකූල විඥාන පරපුරක් හැදි හැදි ඉදිරියට එනවා අපිට පේන්නේ එකම විඥානයක් එනවා එකම විඥානයක් එනවා නෙමෙයි මේ තියෙන භවදීනවා නෙමෙයි ওই හේතුඵල ක්‍රියාවලියක් වශයෙන් හටගෙන ඔය විදිහ ගොඩනැගි සකස් වෙන්නේ තියෙනවා මෙන්න මේ සකස් වෙන එක තමයි කවදා හරි ඔය විදිහ ආරමුණු දීලා අදාළින් නැවත සකස් කරොත් මරණාසන්න මොහොතේ සතර පහ ගැතෙන උප්පත්තිය කියලායි හේතු වෙන්නේ කවදාවත් කාම හිතක් එහෙම පහළ වුණොත් ඒ විදිහට ඔබින් යහපත් උප්පත්තියක් වෙන්නේ අවිද්‍යාව මුල් කරගෙන අන්ධභාවය ඇති කරලා කාමච්ඡන්දිය ඇති කරලා කාමච්ඡන්දිය නිසා ඉදුණොත් සතර පහ උප්පත්තියේ හේතු වෙනවා ඒ තරම් භයානකයි මෙලවත් කරදර ඇති කරලා පෙරලා කල්ලවත් සතරපාවක් පත්තිය දාන කාම විඥානයක් නම් පහල කලේ ඒ જાතිය භයානකත්වයේ දැකලා ඊළඟ සංවර කරන්න ඕනේ. ඊළඟ සංවර කරන්න මොකද්ද? කණින් ඇසිය යුත්තක් තියෙනවා. අහන්න අවශ්‍ය දේවල් කන පාවිච්චි කරනවා. කාම සාගත කාමෝම සංහිත යම් කිසි අදහස් ගන්න. ඒ වගේ වැඩක් නැති වෙන කන පාවිච්චි කරන සම්පූර්ණ වහාම නතර කරන්න මුළු වෙන්න ඕනේ. ඒවට සවන් දෙන්නේ නැහැ. ඒවා මේ ගිලා ඒවා අතුරු කරදර ඉන්නේ නැහැ. ඒවා කහක් වෙනවා. අක තමන් තමන්ට අවශ්‍ය දේ ගන්න.
Taman kordia ko pergunakan kari ni gihah. Anu kocer ini dah siap buat. Kami yang gani. Abi dek awak cakap apa? Tehennya tu ini pulau mata makino. Awak dah ni tiada orang taman ini buat abis. Balik apa lagi? Abi hotel pergunakan kari kat tu. Kau tu orang kata agak ini dia tapi dek. Ini tehennya tu ini he. Ahan tu ini dah pulau api pagi ini dah pulau. Ini ha sampah tu. Mereka pergunakan orang hamai lagi. Mereka mereka ni gina indri sangkari. Ewak ini kau tu indri sangkari kerana ni hamai. Cakup indriya, semua indriya sangat berkenan. Kemeja indriya beragam dua orang, dan sakat kena akar. Dan eh berdua muka. Dan orang orang sakat kerana terbalik tidak disam. Abi, yang kita indriya kamera cantik sakat turut dia hatra pau parti dia. Yang kita kamera lagi ni itu barang kau anda udah sakat kerana timur. Abi yang kita hati abidya bidahar lah timur ini, na. Anu sih pau dia. Kaga anu sih. Rupa raga anusai, sabda raga anusai, bahwa tino. Ewa kini dan ganda rasa ispasa kian dan wah kumah ikhraha kandu onne dan teru kandu. Cinta mipan jami, bahasa hina dan dikak ikhraha kandu nehmai. Oye kira anikwat wadaha kandu. Itar ganda rasa ispasa adiye, oye kira aki gatta hama. Kama raga itu rontehe. Pinat dahama kergani ibar kama chandiyai miyudhavi. Kama chandiyai wadadhi. Itar yaakta karana viravidi. Ada sahaja anusia wasiin bawah tiada matu beri nanti. Hebat anusia wasiin bawah tu orang mukadir ini, kalau dah matu bawa upah dia, hati kerana anusia itu beri. Ekian ni, abis yang apa hidup villa datu, yang apa hidup villa kita hidup beri juga dia ni hidup beri nau, yang apa susah hidup villa kita upah tu orang. Anusia itu bica ni sah, rupa raga anusia, sabda raga anusia, ganda raga anusia, rasa raga anusia, botra raga anusia itu beri. Ia anusia bunter ini, mem India pahlawan ini hebat, orang India tu bawa. Ida asing kan India ni nasi sari ni, mana yang beri ni lewe, anusia dia entahkan. Anu anusia dia bukan apa ini, anu ni ni asa pahlawan. Asa kira pahlawan ni bukan tu, ini sangat dia, sangat sulit dia. Sangat sulit ni apa pahlawan ana, pahlawan ni mudah kerana ni mem. Anusia ini nak tiri dia ni kira sama saja, kerana anusia. Raga anusia ini sah pahal kerana pelan ni kat misal pelan ni kat ni. Nampak pelan ni hebat tu, naik kalang diwak nasi asal diri ak mana. Nampak tu guna guna. Ani na ani cewu esak kalang diwak nasi asal diri ak mana guna guna. Sangkutai, faridnya hampan. Nampak faridnya hampan tu, tapi bawa pasti ada hati kita. Mereka guna. Kalau mau bawa ini, upati bawa yang ada no. Upati bawa, upati jadi ini. Nampak tu esak kalang diwak nasi asal diri ak mana guna guna dia. Anu upati bawa ini dua faridnya hampan tu ikan. Dah happy orang kata, sehat ni. Ekian ni, pelan ni kak mahadra tu nama siapa ni kak apa hadra ni, anak sangsara ni happy pelan ni kak, alih je kak, tiba kak, wajar ni. Wenisir ni kak hadra tu, muda kak apa kak kara tu, hodie kak happy ni. Wenisir ni kak mah happy tu wenisir tu. Wenisir ni orang kira tu, niwan petat, yah pan petat, wanasara tu apa kata bayi, matu belai. Ini apa ni khawatir, ni eh rupa, cakup injani. Kira ni apa? Cakup sampah sih jadi hidangan kira ni hati macam gatta. Mesti yang mana begini ni makan deh. Unnoe kira sangkutan ya perintah orang pernah sih darmai, wai darmai. Kiri mah hari aja dia aku gaya tu orang ini. Mana mungkin hari hari sih kira bulu duit orang eh? Esok kalau nasi dia kaya mana kira ni India kena balas. Ikan ni ke balas guru kerjakan. Ia guru kerjakan tahap ramak terbi. Orang dia bidil ya. Bidil aja orang pasti. Orang kira nama sangkutan abe. Etienne Batangkar. Sangkal pita raga kat, ani sangkal pita raga ini ni tamai, abik kemetta khada karno agiya. Ya makanya kemetta kurna gaga tu, balap orang tu ina matu matu. Ani kaya aku nanti kerja tu. Kemetta kurna negi nanti kaya ni sebab hilang balan tu. Rupa balan ni kemetta, sadha hande kemetta, agra ni kerana kemetta, sasa balan ni kemetta, pahadala balan ni kemetta, iwa agem hitan ni kemetta. Kau kemeja kiri kiri orang na sangkal pita raga guna gila, orang ni tak tiri bate. Ani kemeja samai dulu kerjakan. Kemeja dulu kerjakan tu sangkal tali apa kerjakan no? Itu orang ni buluan tu, ino? Kawan candi dulu kerja, apa ni dulu kerjakan tu? Tiada minyak udah cepu cepu dikit cakap ini macam ramuan kulo dulu hilang. Biar dulu kerjakan tu, indriya bau na tu di sangkal tali udah kerjakan tu, udah kerjakan tu, biar marga badan buluan. Ini mesti tiarungkan tu, indriya bau na badan ni natu ram. Mana mungkin dia kira peluang kerana sama saja tidak mana bawa na perguna kerja. Ini adalah tiada wajib bagi kerana perguna ini dulu. Oleh kira kali terima kerja.